ආයිබෝවන් සම්මා සම්බුදු සරණයි. අදත් මේ ඇරඹෙන්නේ රටේ ලෝකයේ සිදු වැදගත් සිදුවීම් එකට කැටිකොට ඔබ වෙත ගෙන එන පුවත් විකාශයේ සුසන්දේශ. මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. අන්තර්ජාලයෙන් බුදුදහම ලොවට ප්‍රචලිත කරන්න සැලසුම්. සිසු මනස ධනාත්මක කර විභාග ජයගන්න සුභාශිර්වාද පූජා ඇරඹේ. කාලකුණය අකාරුණික වෙයි, ධාරානිපාත වැස්ස දිගටම. හදිසි ආපදා සේවාවන් සීරුවෙන්. උතුරු කොරියා වෙස් සම්බාධක දැඩි කරන්න ඇමරිකාව සැරසේ. අන්තර්ජාලය භාවිතයෙන් බුදුදහම ජාත්‍යන්තරය තුළ තවත් ප්‍රචලිත කිරීමේ වැඩසටහනකට විශ්වවිද්‍යාල බොදු සංගම් සිසුම් සැලසුම් කරයි. බුදුදහම ජාත්‍යන්තර තලයට ප්‍රචාරය කිරීමේ පුළුල් වැඩසටහන් මාලාවක් ඇරඹේ. ඒ යටතේ බුද්ධ දර්ශනය පිළිබඳ ලියවී ඇති ග්‍රන්ථ හා පර්යේෂණ කෘති විවිධ භාෂාවන් වලින් මුද්‍රණය කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹීමට විශ්වවිද්‍යාල බෞද්ධ සංගම් එකමුතුව සැලසුම් කර ඇතැයි වාර්තාවේ. ඒ යටතේ අන්තර්ජාලය උපයෝගී කරගනිමින් බුද්ධ දර්ශනය ප්‍රචලිත කිරීමේ වැඩසටහනක්ද සිදු කිරීමට නියමිතයි. විවිධ රටවල විවිධ ජාතීන් බුදුදහම කෙරෙහි ඇතිවී ඇති නැඹුරුවත් සමග මෙම වැඩපිළිවෙල ඉතාමත් සාර්ථක මට්ටමකට ගෙන ඒමට හැකිවනු ඇතැයි විශ්වවිද්‍යාල බොදු සිසු සංගම් එකමුතුව කියා සිටි. මේ සඳහා ත්‍රිනිකායික මහානාහිමිවරුන් ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය භික්ෂුන් වහන්සේලාගේ සහයද ලබා ගැනීමට නියමිතයි. ලබන වසරේ වෙසක් උත්සවය මුල් කරගනිමින් අන්තර්ජාලය ඔස්සේ බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙල ඇරඹීමටද සැලසුම් කොට ඇතැයි වාර්තාවේ. සිසු මනස ධනාත්මක කොට විභාගයට සාර්ථකව මුහුණ දීමේ ශක්තිය ලබා දෙන සුභාශිර්වාද බෝධි පූජාමය පින්කම අතිසාර්ථක වේ. මෙවර අධ්‍යන පොදු සාහිත්‍ය පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දූදරුවන්ට ආශිර්වාද පතා බෞද්ධ මාධ්‍යාලයේ කළුතර බෝසම්විදුන් අභිසදී පැවැත්වූ විශේෂ ආශිර්වාද පූජාවට විශාල ජනකායක් එක් රැස්සේ. ඒ පස්සරුවේ පැවැත්වූ පැරණි දේශීය ඖෂධ වර්ග 108කින් සමන්විත මහා ඖෂධ පූජාව මහා සංඝරත්නයේ මෙහෙයවීමෙන් පැවැත්වින. ඒ සඳහා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දූදරුවන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ද එක්ව සිටින දක්නට ලැබිණ. සිසු ආශිර්වාද පූජාවට සමගාමීව බෞද්ධ මාධ්‍යාලයේ සභාපති කෞරව ශාස්ත්‍රවේදී පූජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය හා සෙත් ආශිර්වාද පතා මහා ඖෂධ පූජාවක් පෙන්ව බෝධි පූජාමය පින්කම පැවැත්වින. පූජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සඳහා බෙන්තර වළල්ලා විටකෝරලේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මලේකොට නන්ද නාහිමිපාණන් වහන්සේ, ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පූජ්‍යපාද කොඩනෙළුවේ පුඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පූජ්‍යපාද හාපිටිගම විජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නයද සදහැවතුන් විශාල පිරිසක්ද එක්ව සිටි අතර බෞද්ධ හමාධ්‍යාලයේ කාර්ය මණ්ඩලයද ඊට එක් වූහ. උපතේ වටිනාකම අපට කියා දුන් අපේ කාලයේ යතිවරයාණන්ගේ ශාසනික නොනිමි මෙහෙවර ගැන මේ ඔබේ දැනගැනීම පිණිසයි. ඔබේ දැනගැනීම පිණිසයි. අවුරුදු 96ක ජීවිත කාලයක් කියන්නේ කිසිම කෙනෙකුට ලේසියෙන් පහසුවෙන් පහු කරන්න පුළුවන් කාලයක් නෙවෙයි. අවුරුදු 96ක් ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙනවා නම් ඒකෙන් තමන්ටවත් රටටවත් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඒ වුණත් තමන්ගේ උත්පත්තියෙන් රටටත් ජාතියටත් ආගමටත් අනුපමේය සේවයක් ඉටු කරන්න, උන්නතියක් සිදු කරන්නට කෙනෙකුට හැකියාවක් ලැබුණොත් ඒ උපත රටත් ජාතියත් ආගමත් වෙනුවෙන් ස්වභාව ධර්මයේ දායාද කළ මහා අනර්ග වස්තුවක් වෙනවාමයි. අන්න ඒ වගේ ආශ්චර්යමත් උත්පත්තියක් මීට අවුරුදු 96කට පෙර අද වගේ දවසක, ඒ කියන්නේ 1922 නොවැම්බර් 30 වෙනිදා සිද්ධ වුණා. ඒ පාතදුම්වර උඩුගම් කෝරළේ නාපාන කියන ගමේදී. ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර කිරිබණ්ඩාර නිලමේතුමාට පිය පදවිය ලබා දෙමින්, නියංගොඩ හිටිබණ්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ මාතාවට මව් පදවිය ලබා දෙමින් පින්වත් කුමරුවෙක් ඉපදුනා. අම්මා අප්පච්චි නමක් තිබ්බා ඒ කුමරුවාට ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර ටිකිරිබණ්ඩා කියලා. පුංචි ටිකිරිබණ්ඩා වැඩි කාලයක් ගෙදර දොරේ ගත කරනවා කියලා දෛවේ ලියවිලා තියෙන්නේ නැතිවැති. අන්න ඒ නිසාම එදා අමුණුගම ගුණ්ණෑපාන පාසල, අද
තෙන්නකෝන් විමලානන්ද මහවිදුහලේ පොතපත හදාරමින් සිටි ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර ටිකිරි බණ්ඩා සිසුවාගේ නම පස්සරේ නාමලේඛනෙන් ඉවත් වුණා. ඉස්කෝලෙට විතරක් නෙවෙයි තිඹිරි ගේටත් ආයුබෝවන් කියපු 11 හැවිරි දිවියේ හිටපු ටිකිරි බණ්ඩා දරුවා ගිහිගෙයින් නික්මෙලා පන්සල ජීවිතය කරගත්තේ නාපාන පේමසිරි සාමණේරයන් වහන්සේ විදිහට. 1943 උපසම්පදාව ලැබපු පූජ්‍යපාද නාපානේ පේමසිරි ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ කාරක සංඝ සභාවට 1974 දී ඇතුළත් වෙනවා. ඒ පාර්ශවයේම අධිකරණ සංඝනායක පදවියට පත්වෙන පූජ්‍යපාද නාපානේ පේමසිරි නාහිමිපාණන් වහන්සේ 2012 අවුරුද්දේ ඔක්තෝබර් 19 වෙනිදා ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ මහානායක තනතුරට පත්වෙන්නේ එම නිකායේ කාරක සංඝ සභාවේ සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේම එකඟත්වයෙන්. අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පැවිදි ජීවිතයේ අවුරුදු 85ක් ගෙවිලා ඇත්තේ අපේ මේ රට ජාතියට ආගමට අපේ මහානායක හාමුදුරුවෝ කරලා තියෙන මහා සේවය තවමත් කරමින් ඉන්න මහා මෙහෙවර භික්ෂූ පරපුරට විතරක් නෙවෙයි ජාති ආගම් කුල ભેදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ඉගෙන ගන්න හදාරන්න මහා දැවැන්ත ජීවන තොරතුරු ගොන්නක්. අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානාහිමිපාණන් වහන්සේගේ ශාසනික මෙහෙවර මෙරටට විතරක් නෙවෙයි විදේශ රටවල් ගණනාවකටම විහිදෙනවා. අපේ මහානායක මහානාහිමිපාණන් වහන්සේගේ ජීවිත කතන්දරය ජීවිත හැඩගස්සව ගන්න උත්සාහ කරන ලොකු පොඩි කාටත් හොඳම අත්පොතක්. උන්වහන්සේගේ මතකය තවමත් ඉතාමත් තරුණයි. සුද්දට යටත් වෙලා හිටපු කාලේ ඉඳලම යටත් විජිතයක අමිහිරි අත්දැකීම් අත්විඳපු අපේ මහානාහිමිපාණන් වහන්සේ රටේ නිදහස ස්වෛරීභාවය අපේකම අපේ දේ වෙනුවෙන් එදත් හඬ නැගුවා අදත් හඬ නගනවා. උන්වහන්සේගේ අභීත හඬ තව පරම්පරා ගණනාවකටත් වළංගොයි. උපතේ නියම අරුත කියලා දීපු උත්තමයන් අතර ජීවමාන සලකුණක් තමයි අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිමිපාණන් වහන්සේ. ජීවිත මග බොදු මග කරගත් මහානාහිමිපාණන් වහන්සේ පූජ්‍ය දිවිය ලබන්න පුළුවන් හැමදේම ලබාගෙන ඉවරයි. පැවිදි දිවිය 85 වෙනි කඩඉම සපුරන ජීවිතේ 96 වෙනි කඩඉම සපුරන අපේ මහානාහිමිපාණන් වහන්සේ ලෝක ශාසනික සේවාව වෙනුවෙන් කැපවෙලා දේශීය විතරක් නෙවෙයි විදේශීය ගරු නම්බුනාම සම්මාන ගොන්නකට හිමිකම් කියනවා. ශාසන ශෝභන ත්‍රිපිටක වාකීශ්වරාචාර්ය සිරි සීලවංශ වංශාලංකාර විනයාචාර්ය විනය විශාරද රාජකීය පණ්ඩිත අග්ගමහා පණ්ඩිත ආදී ගරු නම්බුනාම රැසකින්ම උන්වහන්සේ පිදුම් ලබන්නේ මහා යතිවරයාණන් වහන්සේ නමකගේ මහා ගුණය ශාසනයටත් රටටත් ජාතියටත් දායාද කරලා. රට යා යුතු අත බෞද්ධ දර්ශනය ඔස්සේ උන්වහන්සේ හැම වෙලාවෙම හැම පාලකයාටම ඉතාමත් හොඳින් පෙන්ලා දුන්නා. භික්ෂුවකගේ විනය ගරුක බවට ශික්ෂාකාමී බවට අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක ස්වාමීන් වහන්සේ සදාතනික සලකුණක්. කිසිදා කිසි කලෙක කිසි විටකදීවත් අයුක්තියට අසාධාරණයට රට පාවාදීමට හිස නොනමන අපේ මහානායක හාමුදුරුවෝ කියන්න ඕන කෙනාට කිව යුතු දේ නිවැරදිව කිව යුතු විදිහට කියන්නේ හැදෙන්නත් හදන්නත් එකමයි. අපේ මහානාහිමියන් පිරිවෙන් අධ්‍යාපනයේ නගා සිටුවන්නත් ඉටු කළ ඉටු කරන මහසේවය අති දැවැන්තයි. උන්වහන්සේ ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන ආරම්භ කරලා මේ ශාසනයට දායාද කරලා තියෙන උගත් ගිහි පැවිදි පිරිස රටට කරන සේවයත් සුළුපටු නැහැ. අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිමිපාණන් වහන්සේගේ අඩිපාරයන ගෝල පිරිසත් අද රට දැය සමය වෙනුවෙන් උන්වහන්සේ සමගම එක පෙළට වැඩවාසය කරනවා. ජීවිත ගමනේ 96 වැනි කඩඉම පහු කරන අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිමිපාණන් වහන්සේ අපිට රටට ජාතියට ආගමට ඉටු කළ ඉටු කරන සේවය ගැන ලියන්නට කියන්නට අකුරුත් මදි වචනත් මදි. හැබැයි උපතේ නියම අරුත ලෝකවාසී ජනතාවට ඉතාමත්ම හොඳින්ම උන්වහන්සේ පහදලා පෙන්නලා දෙනවා. බුදුපියාණන් වහන්සේගේ අඩිපාරේ වඩිමින් බුදුරදුන් උත්පත්තියට අරුතක් දුන්නාසේම නියම අරුත ලෝකවාසී සියලු සත්‍යයටම පහදා දුන්නාසේම අපේ අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානායක යතිවරයාණෙනි ඔබ වහන්සේ අපිට රටට දැයට මහා අනර්ග වස්තුවක්. සදාතනික නොවන අනිත්‍ය ලෝකයට ඔබ වහන්සේ සිදු කළ සිදු කරන මහා ශාසනික සේවය යතිවරයාණෙනි තවත් කල්ප ගණනාවකට සදාතනිකයි. ඔබ වහන්සේ පෙන් වූ ඔබ වහන්සේ විවර කර දුන් බොදු මග ඔස්සේ මහානායක හිමියනි අපිත් පියවර මනිනවා. මනින ගමන් අපිට හැඟෙන්නේ කුඩා පොළ වගේ හිමිවරු අදත් අපි අතරම හිඳ රට දැය සමය රැක ගන්නවා නේද කියලා.
ඔබේ දැනගැනීම පිණිසයි. කාලගුණය අකාරුණික වෙයි. ප්‍රදේශ රැසකටම ධාරානිපාත වර්ෂාව. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව සහ තද සුළං හේතුවෙන් ආපදා රැසක් ඇති වී ඇතැයි වාර්තා වේ. කාසල්බි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගම ඔය පිටාර ගැලීම හේතුවෙන් නොවුත් ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් නැටවී ඇති අතර ප්‍රදේශයේ නිවාස රැසක්ද අඩි 3ක් දක්වා ජලයෙන් නැටවී තිබේ. මේ හේතුවෙන් නොවුත් ප්‍රදේශයේ පවුල් 74කට ඇත් සමාජිකයන් 333 දෙනෙකු නොවුත් දෙමළ මහාවිද්‍යාලයේ සහන කඳවුරේ තාවකාලිකව රඳවනු ලැබ සිටිති. අද පස්සර වේක පමණ වන විට නිවාසවල ජලය බැස යන ආකාරයක් දක්නට ලැබින. මේ අතර භගවන්තලා ප්‍රදේශයේ පහත්බිම් රැසක්ද ජලයෙන් නැටවී ඇති අතර භගවන්තලා ප්‍රදේශයෙන් මාර්ගවලට පස්කඳු කඩා වැටීම් කිහිපයක්ද වාර්තා විය. මෙම ආපදාවන් වලින් කිසිදු අයෙකුට අනතුරක් සිදුවී නොමැති අතර භගවන්තලා ප්‍රදේශයේ සිදු වූ ආපදා වලින් පවුල් 60කට අයත් සමාජිකයන් 242 දෙනෙකු අවතැන් කඳුරුවල සිටින බව භගවන්තලා පොලිසිය පවසයි. එම අවතැන් කඳුරුවල සිටින ජනතාවට අවශ්‍ය පිසු ආහාර ඇතුළු සෞඛ්‍ය පහසුකම් ලබා දීමට ආපදා කළමනාකරණ ඒකකයේ සහනුවරලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අබගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රදේශීය පොලිස් ස්ථාන කටයුතු කර ඇතැයිද වාර්තා වේ. මේ අතර ඉහළකොත්මලේ ජලාශයේද වාන්දොට්ටු 4ක් තවදුරටත් විවෘත කර ඇති අතර කෙසෙල්ගමුවේ ජලමට්ටම ඉහළ යාමෙන් කාසල්වේ ජලාශයේ ජලමට්ටම පිටාර මට්ටමට අඩි 8ක් දක්වා ආසන්න වී ඇති බවත් වාර්තා වේ. ආපදාවක් ඇති වුණොත් වහාම දැනුම් දෙන්න හදිසි දුරකථන අංකත් ජනතාවට. අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ නගරේ මාර්ග ගණනාවක් මතට ගස් කඩා වැටීම් සහ මාර්ග ජලයේ නැටවීම් වාර්තා වූ බව කොළඹ මහනගර සභාව පවසයි. තවදුරටත් එවැනි ආපදා තත්ත්වයක් පවතී නම් 1.1 දුරකථන අංකය ඇමතීමෙන් සහන ලබා ගන්නා ලෙස මහනගර සභාව නගරවැසියන්ට දැනුම් දෙයි. 0.77, 31, 32, 47 අංක ඇමතීමෙන්ද එමතරදුරු ලබාගත හැකි බව මහනගර සභාව සඳහන් කර සිටී. මහා මාර්ගයන්ට ගස් ඇදවැටීම මෙන්ම ප්‍රචාරක පුරුද්ද ඇදවැටීම හේතුවෙන් අවහිර වූ මාර්ග මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි වාර්තා වේ. ජලයෙන් නැට වූ මාර්ගවල කලිබවුසර යොදා ගනිමින් කානුවල අවහිරතා ඉවත් කර මාර්ග යථා තත්ත්වයට පත් කිරීමට පියවරගෙන තිබේ. මාර්ග අවහිරතා යථා තත්ත්වයට පත් කර ඇති නමුත් කඩා වැටුණු විදුලි රැහන් පිළිසකර කිරීම තවදුරටත් සිදු කරමින් පවතින බවද කොළඹ මහනගර සභාව සඳහන් කරයි. දිස්ත්‍රික්ක 7කට ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා එම දිස්ත්‍රික්කවල කඳු ආශ්‍රිත ප්‍රදේශ නාශයාමකට ලක්විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. යම් තොරතුරක් අවශ්‍ය නම් හෝ උපකාරයක් අවශ්‍ය නම් 1.1 දුරකථන අංකය අමතා ඒ ඔස්සේ අවශ්‍ය සහය ලබා ගැනීමටද පහසුකම් සලසා තිබේ. නායම් ලක්ෂණතුටු වහාම එම ස්ථානවලින් ඉවත් යන ලෙසත් ආරක්ෂිත ස්ථානවලට පැමිණෙන සියලු දෙනාට අවශ්‍ය පහසුකම් සලසන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටී. මේ අනුව රත්නපුර, මාතර, නුවර, ගාල්ල, මාතලේ, බදුල්ල, හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්කවල ජනතාව නායම් අවධානම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස විශේෂයෙන්ම ඉල්ලා සිටී. ගංගා 3ක් අවධානමේ. කුකුලේ ගඟත් වන් තමයි. දොරටු 2කුත් විවර කරයි. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් නිල්පලා ගඟ, ගින්ගඟ, කළු ගඟ යන ගංගාවල පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තු පවසයි. නිල්වලා ගඟේ පිටබැද්දර පානදුකම හා හපුගඩ යන ස්ථානවලත් ගින්ගඟේ තවලම ජලබිනුම් ස්ථානෙත් ජලය පිටාර මට්ටමට පැමිණ තිබෙන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ නිසා ගංගාවට පහත් බිම්වල සිටින ජනතාවට ගංවතුර තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසද දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ හේතුවෙන් අගලවත්ත, බදුර්ලිය, මිල්ලනි ඇතුළු පහත්බිම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ජලය ඉහළ යාම පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් අවශ්‍ය බොහෝ ඉවත්වීමට සූදානමින් සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම් දෙයි. අධිවේගයේ ගමන ගැන පරිස්සම් වෙන්නයි ජනතාවට උපදෙස්. යාලටත් හෝටන් තැන්නටත් වැස්ස නිසා සංචාර අවලංගු වේ. පවතින අධික වර්ෂාව හා සුළං තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන්නා රථවාහනවල පැයට කිලෝමීටර 60ක උපරිම වේගයක් පවත්වා ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රේදුරන්ගේ නිල්ලයි. මේ වන විටත් දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට අධික වර්ෂාවක් හා සුළඟක් හමායමින් පවතින බවද වාර්තා වේ.
හෝටන් තැන්න ජාතික උද්‍යානයේ සහ යාල ජාතික උද්‍යානයේ කලාපංක දෙක කොටසේ සංචාරය කිරීමට පැමිණීමෙන් වලකින ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. හෝටන් තැන්න ජාතික උද්‍යානයේ ප්‍රවේශ මාර්ග සහ අභ්‍යන්තර මාර්ග කිහිපයක් මේ වන විට ජලයෙන් යටවී ඇති බව වනජීවී සංරක්ෂණ මෙහෙයුම් අංශය කියා සිටී. එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යාල වනෝද්‍යානයේ කලාපංක දෙක කොටස තාවකාලිකව වසාතමා ඇති බවද වාර්තාවේ. කාලගුණයේ අකාරුණිකත්වයෙන් දකුණ බස්නාහිර මධ්‍යම සහ ඌව පාසල් වැසේ. අයහපත් කාලගුණයේ හේතුවෙන් දකුණ බස්නාහිර මධ්‍යම සහ ඌව යන පළාත්වල පාසල් භාර විභාග කළමා ඇතැයිද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ අතර අද දිනේදී එම පළාත්වල සියලු පාසල්වලට නිවාඩු ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටී. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන දෙන්නයි ජනාධිපතිගෙන් උපදෙස්. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දෙයි. දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිතුමා එහි සිට අද පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයාට සහ ජනාධිපති ලේකම්වරයාට දුරකථනයෙන් අමතමින් මෙම උපදෙස් ලබා දුන් අතර විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහාත් ඔවුන් මුදා ගැනීමේ කටයුතු වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව යෙදවීමටද උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාත්‍යංශය පවසයි. එමෙන්ම අයහපත් කාලගුණයෙන් ආපදා තත්ත්වයන්ට මුහුණ දී ඇති දීවරයන් ඇතුළු පිරිස් සිටී නම් ඔවුන් සොයා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් දියත් කරන ලෙසටද ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ. හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් වූ පවුල්වලට මූලික වශයෙන් රුපියල් දසදහසක දීපනාවක් ලබා දීමටද රජය මේ වන විට තීරණය කර ඇත. ඉරපු ලියපු වෙනස් කරපු සල්ලි කොළවලට වටිනාකම අහිමි වෙයි. දෙසැම්බර් මස 31 වනදායින් පසුව සිතාමතා විකෘති කරන ලද වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටුවලට කිසිදු බැංකුවක් විසින් ගෙවීම් නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ ව්‍යවහාර මුදල් නෝට්ටු මත ලිවීම, ඇඳීම, මුද්‍රා තැබීම, කැපීම් හෝ හානි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. කෙසේ වෙතත් සිතාමතා විකෘති කිරීමක් හෝ හානි කිරීමකින් තොරව මුදල් සංසරණයේ සාමාන්‍ය භාවිතයේදී පළදුව මුදල් නෝට්ටු සඳහා මහබැංකුව සහ වාණිජ බැංකුව හරහා පවත්නා ක්‍රමවේදයන්ට අනුව හුවමාරු කර එහි වටිනාකම ලබා ගැනීමේ හැකියාව පවතින බවද මහබැංකුව සඳහන් කර සිටී. සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කඩිනම් පියවර. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්තන අධිකාරියේ සහය ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ආකර්ශනීය සංචාරක ස්ථාන වැඩි දියුණු කිරීමට පියවරගෙන ඇතැයි වාර්තාවේ. එයටතේ ස්වභාවික සෞන්දර්ය ඓතිහාසික ස්ථාන, ආහාර පාන හා සංස්කෘතික සාධක පදනම් කර ගනිමින් සංචාරක ප්‍රවර්තන වැඩසටහනක් රජය ආරම්භ කර ඇත. ඊට සරිලන හෝටල් කාමර සංඛ්‍යාව වැඩි කිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබා දීමටද කටයුතු කරන බව විෂය භාර අමාත්‍යංශය කියා සිටී. රටවටා සිදු වූ පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. පාසල් සිසුන් සඳහා නිකුත් කෙරෙන නිල ඇඳුම් වවුචර්පත් දැනටමත් සියලුම පළාත්වලට බෙදා අවසන් කර ඇති අතර මෙම වවුචර්පත් ඉදිරි සතියේදී පාසල් සිසුන් අතට පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ. 42 ලක්ෂයකට ආසන්න පාසල් දරුවන් සඳහා මිලියන 2370ක වටිනාකමින් යුත් නිල ඇඳුම් වවුචර පද්ද, පිරිවෙන් සිසුන් සඳහා මිලියන 75ක වටිනාකමින් යුත් වවුචර පද්ද මේ වන විට නිකුත් කර අවසන්ව ඇත. අභාවයට යන අපේ සංස්කෘතික දායාද ගති ලක්ෂණ මතු පරපුරට ආරක්ෂා කර දීම සඳහා කලාකාමීන් මෙන්ම දරුවන් ඒකරාශී කිරීමේ අරමුණින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇවිදින පාසල නමින් ගමින් ගමට යෑමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ. ඇවිදින පාසල නමින් හැඳින් වූ ජංගම රථයක් මකින් ගමින් ගමට ගොස් ප්‍රදේශවාසී කලාකාමීන් දැනුවත් කර තම පරපුරට ආවේනික සංස්කෘතික ලක්ෂණ සංගීත, නාට්‍ය, චිත්‍ර, මූර්ති, ජනගායනා සහ ජනකතා ආදී කලාවන් ආරක්ෂා කරගන්නා අයුරු පිළිබඳව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි. ලොව වටා සිදු වූ සිදුවීම් විදෙස් පුවත් තුලින්. උතුරු කොරියාවට අමතර සම්බාධක පනවන්න ඇමරිකාව සූදානමින්.
උතුරු කොරියාවට අමතර සම්පාදක පැනවිය යුතු බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ උතුරු කොරියාව යළිත් වරක් න්‍යෂ්ටික මිසයිලක් අතදා බැලීමත් සමගය. මේ පිළිබඳව චීන ඇමරිකානු ජනාධිපතිවරුන් ඊයේ සාකච්ඡා කර තිබේ. එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා ඇත්තේ න්‍යෂ්ටික අතදා බැලීම් නැවැත්වීම සඳහා චීනයට හැකි උපරිමෙන් කටයුතු කරන ලෙසයි. සමස්ත ඇමරිකානු මහද්වීපික භූමියටම ළඟාවිය හැකි නවමාදිලී අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලක් අතදා වැළූ බව උතුරු කොරියාව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඊ අලුයම දියත් කරන ලද හුවාංසොන් 15 මිසයිලය සිය වඩාත් බලගතු මිසයිලය බවද උතුරු කොරියාව සඳහන් කළ බව BBC පොත් සේවය සඳහන් කරයි. එම මිසයිලය ජපාන මුහුදට පතිත වුවද මින් පෙර උතුරු කොරියාව අතදා බලන ලද ඕනෑම මිසයිලයකට වඩා ඉහළින් ඇදී ගොස් ඇත. උතුරු කොරියානු KCNA ප්‍රවෘත්ති ඒජන්සිය පවසන පරිදි සැතපුම් 2780ක උස මට්ටමකට ළඟා වී ඇති මිසයිලය මිනිත්තු 53ක කාලයක් තුළදී කිලෝමීටර 950ක් දුර පියාසර කර තිබේ. මිසයිලය විදීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් අන් පෞද්ගලිකව අනුමැතිය දී ඇති බවද උතුරු කොරියානු වාණිජ මාර්ග අනාවරණය කරයි. හේග් අපරාධ අධිකරණයේදී යුද අපරාධ චූදිතේ වසබොයි. බොස්නියානු ක්‍රොඇට් ජාතික යුද අපරාධකරුවෙකු ලෙස චෝදනා ලබා සිටි ජනරාල් වරයෙකු වූ ස්ලෝබොඩන් ප්‍රැක් නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය තුළදී වසපානය කර සිතිවි හානි කරගෙන ඇතැයි වාර්තා වේ. පැරණි යුගොස්ලෝවියාවේ අපරාධ පිළිබඳ අවස්ථාන විමර්ශන කටයුතු විභාග වෙමින් පැවති අවස්ථාවේදී ඔහු මෙසේ අධිකරණ භූමිය තුළ වසපානය කර ඇත. කෙසේ වෙතත් ඒ අවස්ථාවේදී හිටපු හමුදා ජනරාල්වරයා රෝහල්ගත කිරීමට කඩිනමින් කටයුතු කළත් ඔහු රෝහලේදීම අවසන් හුස්ම හෙලා තිබේ. ඔහුට මීට පෙර ලබා දී තිබූ 20 අවුරුදු සිරතනුවම අධිකරණය විසින් තහවුරු කරනවත් සමගම ඔහු සංගවාගෙන සිටි කිසියම් දියරයක් කඩට හලාගත් බව සිද්ධිය ඇසින්දුටු වූ පවසති. මේ යන විට 72 වෘදි වියේ පසු ස්ලෝබොඩන් ප්‍රැක් අධිකරණයට පමුණුවන ලද බොස්නියානු ක්‍රොඇට් ජාතික හිටපු යුද සහ දේශපාලන නායකයන් 6 දෙනාගෙන් කෙනෙකි. ඒ සමගින් අදට නියමිත සුසන්දේශ පුවත් විකාශය නිමාවට පත්වෙනවා. යලිත් හෙට හමුවෙමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.